අපි හදන්න යන්නේ ඇඹරැල්ල ව්‍යංජනයක්. මෙතන තියෙනවා තෙල් මේස හැන්දක් විතර. මම ඒක මුලින්ම රත් කරගන්නවා. ඊළඟට මම ඒකට කරාබු නැටි ඇට 3ක් විතර එකතු කරගන්නවා. මොකද මම පොඩ්ඩක් හදන්න නිසා. මෙතන තියෙනවා කුරුදු කුඩු ටිකක්. මෙතන තියෙනවා එනල් සාල් ඇට 2ක් විතර කුඩු කරගත්ත. මම ඒකත් මේකට දාලා හොඳට කලවම් කරගන්නවා. ඊළඟට මම ඒකට එකතු කරගන්නවා කරපිංචා ටිකක් දානවා. ඒකත් මේ විදිහට හොඳට පින වෙනකන් හැද ගන්නවා. ඊළඟට මම ඒකට ඉඟුරු කෑල් ටිකක් එකතු කර ගන්නවා. ඒකත් මේ විදිහට කලවම් කරගෙන ඊළඟට මම ඒකට සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. ඇඹරැල්ල කියන්නේ දියවැලියාව තියන අයට ඉතාමත් හොඳ කෑමක්. හැබැයි සීනි නොදා තමයි කන්න ඕනේ. සීනි දාන්නේ නැතුව හදනවා නම් ඉතාමත් හොඳ කෑමක් දියවැලියාව තියන අයට. ඊළඟට මම ඒකට බිලූන් ටිකක් එකතු කරගන්නවා හිමිට කපාගත්ත. කලවම් කරගන්නවා. ඊළඟට මම ඒකට අමු මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඉන්නේ මම සෝදලා පිරිසිදු කරගත් කපාගත් ඇඹරැල්ල. මේ තියෙන්නේ ලපටි ඇඹරැල්ල. ගොඩක් පැහිලත් නැහැ. ඒ වගේම ගොඩක්ම ලාත් නැහැ. මම ඒක කපා ගත්තා. මොකද මම මේක බෙරි වෙන්න තමයි හදන්නේ. ඉතින් මම ඒකට ඊළඟට මිරිස් කුඩු තේ හැන්දක් විතර එකතු කරගන්නවා. කා කුඩු තේ හැන්දි කාලක් විතර එකතු කරගන්නවා. 3-5 කුඩු තේ හැන්දි භාගයක් විතර එකතු කරගන්නවා. ඊළඟට මම ඒකට ලුණු කුඩු තේ හැන්දි භාගයක් විතර එකතු කරගන්නවා. දැන් මේ මිශ්‍රණය හොඳට මේ විදිහට අනා ගන්නවා. හැබැයි ඇඹරැල්ල ගැස්ට්‍රයිටිස් තියන අයට නම් එච්චර හොඳ නෑ. ගැස්ට්‍රයිටිස් තියන අය කනව නම් ඇඹරැල්ල අනිවාර්යයෙන්ම පොත්ත ඉවත් කරලා තමයි කන්න ඕනේ. දියවැඩියාව තියන අයට නම් ඉතාමත් හොඳ කෑමක්. සතියේ දෙතුන් වාරක් කන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි සීනි නොදා. දැන් අපි ඒක හරි කලවම් කළ ඉවරයි. මේ මිශ්‍රණය වැඩිලා ඇති. දැන් අපි මේකට ඇඹරැල්ල ටික එකතු කරගමු. මේ විදිහට හොඳට කලවම් කරගමු. ඔප්ප කාලක් විතර දාලා අපි මේකත් හොදලා ඇඹරැල්ලකට එකතු කරගමු. ඒක හොඳට කලවම් කරලා අපි දැන් මේක වහලා විනාඩි 5-6ක් තඹගමු. ඔයාලට මේ සඳහා මැටි වාදනයක් පාවිච්චි කරන්න තියෙනවා නම් ඉතාමත් හොඳයි. මට මැටි වාදන නැහැ. ඒ නිසා තමයි මම මේ වාදනේ පාවිච්චි කරේ. හොඳට බිරි වෙලා හිඳිලා තියෙනවා. අපි දැන් මේකට සීනි හැන්දක් විතර එකතු කරගමු. ඔයාට සීනි තියෙන කෙනෙක් නම් සීනි එකතු කරගන්න එපා. මිටිකිරි ටිකක් විතරක් දාලා ගන්න. දැන් අපි ඒක හොඳට කලවම් කරගමු. මේ බලන්න හොඳට බෙරි වෙලා. දැන් අපි මේකට ටික එකතු කරගමු. දැන් අපි මේක තවත් විනාඩි 3-4ක් පිසගමු.
ඔයාට මේකට රම්පෙ තියෙනවා නම් රම්පෙ කෑල්ලකුත් එකතු කරගන්න පුළුවන්. මට රම්පෙ නැති නිසා මම එකතු කරගත්තේ නැත්තේ. අපි මේක විනාඩියක් විතර හින්දගමු. ඔයා සැරට කන්න කැමති කෙනෙක් නම් තව මේක රතු කරගන්න තවත් මිරිස් ටිකක් දාන්න පුළුවන්. මට මිරිස් ඇති කියලා හිතුණා ඒ නිසා මම තව දැම්මේ නැහැ. දැන් මගේ ඇඹරැල්ල මාළුව ඇති. දැන් අපි මේක බාගෙන දීසීකට දාගමු. මේ බලන්න ඇඹරැල්ල එක හොඳට බෙරි වෙලා තියෙන්නේ. ආගත්ත ඇඹරැල්ල වෑංජනය වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒත් එක්කම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා.